නෙක්ටම අනියොන් හසේ යොරබුන් එතකොට අපි කතා කරන්න සූදානම් වෙන්නේ EPS topic Korean ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි පේපර් එක දවස් දෙකකට හෝ තුනකට කලින් අපි කතා කරා 4 වෙනි ප්‍රශ්න පත්‍රය බලුවේ නැත්නම් ඒක බලන්න එතකොට මේ ප්‍රශ්න පත්‍රයේදී අපි තවත් ප්‍රශ්න ගැන කතා කරමු එතකොට ඔයාලගේ විභාගෙට සම්පූර්ණයෙන් ප්‍රශ්න 40ක් එනවා කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. සවන් දීමේ ප්‍රශ්න 20යි. කියවීමේ ප්‍රශ්න 20යි. ඉල්ගි සහ තත්ති 20 20 තියෙනවා ප්‍රශ්න. එතකොට විනාඩි 50ක් තියෙනවා කාලය. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර වලට සූදානම් වීම තමයි විභාගෙදී ඔයාලට මොහොන දෙන්න තියෙන හොඳම විදිය. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍ර දැන් කරන්න පටන් ගන්න විභාගෙ ළඟ ඉන්න නිසා. ඒ වගේම පරිගණක ආශ්‍රිතව තමයි මේ විභාගය පැවැත්වෙන්නේ. ඉතින් ඒ ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන පරිගණක ආශ්‍රිත සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. ඔයාලට ගිහිල්ලා පිළිතුරට ක්ලික් කරන්න. පිළිතුරට අදාළව තියෙන තැන ක්ලික් කරලා ඒක මාක් කරන්න සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. ඉතින් එහෙම පොඩි හරි දැනුමක් නැතුව තියෙන කවුරු හරි ඉන්නවනම් මට චුට්ටක් කතා කරන්න. මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට අපි බලමු 5 වෙනි ප්‍රශ්න පත්‍රය. හොඳයි අපි යමු 1 වෙනි ප්‍රශ්න පත්‍රයට බලන්න. 1 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න තියෙන වචන ටික මොනවද? මෙන්න රූපේ තියෙනවා පැන්සල් එක. බලන්න 1 වෙනි එකේ කල් යොම්පිල් චුල්චා චියුගේ යොම්පිල් ගැලපෙන්නේ දෙවෙනි පිළිතුර. එහෙනම් 1 වෙනි ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. අපි යමු 2 වෙනි ප්‍රශ්නෙට. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ තියෙනවා මියොන්හම්. මියොන්හම් කියලා කියන්නේ බිස්නස් කාඩ් එකට. දෙවෙනි එක චිපේ. චිපේ කියලා කියන්නේ සටහන්. නෝට් එක, නෝට් පොතකට. චිපේ. යොන්හා ප්‍යෝ. ප්‍යෝ කියලා කියන ටිකට්ස් වලට කියලා ඔයාලා දන්නවනේ. ප්‍යෝ කියලා කියන්නේ ටිකට්ස්. තොර යොන්හා කියලා කියන්නේ චිත්‍රපටනේ. යොන්හා ප්‍යෝ කියලා කිව්වම චිත්‍රපටි ටිකට්. හතරවෙනි එකේ තියෙනවා යොන් සුචන්. රිසිට් එක. එතකොට මේක රිසිට් පතක් නේ. එහෙනම් ගැලපෙන්නේ හතරවෙනි පිළිතුර. හොඳයි බලන්න ඊළඟ ප්‍රශ්නය. දැන් මම මේ ප්‍රශ්න ටික පැහැදිලි කරගෙන යනවා විතරයි. ඔයාලා මේ ප්‍රශ්නේ නවත්තලා මේ ප්‍රශ්නට උත්තරේ ලියලා බලලා මං කියන එකත් එක්ක ගැලපෙනවද කියලා බලන්න. හොඳයි අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට බලන්න. ඔච්චා. අතන තියෙනවනේ කැබිනට් එකක් නේ. කැබිනට් එකක් තියෙනවා. ඉතින් මේ කැබිනට් එක ඔච්චං කියලා කියන්නේ මොකද්ද? ඔච්චං කියලා කියන්නේ කැබිනට් එකට තමයි ඔත් කියන්නේ ඇඳුම් වලට දන්නවනේ. ඇඳුම් දාන රාක්‍ය. ඇඳුම් දාන අල්මාරි ඔච්චා. ඒකට චෙක්චා. චෙක්චන් කියලා කියන්නේ මේසෙට අලුත් වචනයක් වෙන්නේ නැති මතක තියාගන්න චෙක්චන්. ඊළඟට ෂිම්දේ. ෂිම්දේ කියලා කියන්නේ ඇඳට. මේක ෂිම්දේ කියලා තිබ්බට මේක අපි කියනවා ෂිම්දේ. ෂිම්දේ. ඊළඟට චෙක්සන්. පොත් මේසෙ නේ. දැන් ගැලපෙන්නේ මේකට පළවෙනි පිළිතුර. මේ ඔච්චා. ඔච්චා. ඔච්චාරිමල් කියන වචනේ මතක ඇති. ඔච්චන් කියලා කියන්නේ මේ ඇඳු දාන කබඩ් එක. එහෙනම් 3 වෙනි ප්‍රශ්නට ගැලපෙන්නේ පළමුවෙනි පිළිතුර. හොඳයි ඊළඟට අපි යමු 4 වෙනි ප්‍රශ්නෙට. බලන්න 4 වෙනි ප්‍රශ්නේ තියෙනව නේද අපිට? මුද්දරයක් වගේ පේන්නේ. බලමු අපි කියවලා පිළිතුරු ටික. උප්පිය. සුප්පිය. යොන්සුජ. කිචාප්පිය. ප්‍යෝ කියන්නේ ටිකට්ස් වලනේ. නැත්තම් පත්‍රිකා කියලත් කියමු. ප්‍යෝ ටිකට්ස්. එතකොට උප්පියෝ. උප්පියෝ පොන්හෝ. තැපැල් කේතේ. මතක ඇති. එතකොට උප්පියෝ කියලා කියන්නේ මෙතන මුද්දරයට. උප්පියෝ පොන්හෝරල් සසේයෝ. තැපැල් අංකය ලියන්න කියලා අපි ඉගෙන ගත්තා පාඩම් වලදී මතක ඇති. ඉගෙන උප්පියෝ. උප්පියෝ කියලා කියන්නේ මුද්දරයට. උජේකුක් කියලා කියන්නේ තැපැල් කන්තෝරුවට. සුප්පියෝ.
සුප්පියෝ කියන්නේ චෙක් පත. ඊළඟට යොන්සුජන්. යොන්සුජන් කියන එක අපි ඉගෙන ගත්ත කලින් රිසිට් පත කියලා. කිචාපියෝ. කිචා කියන්නේ දුම්රියට, පියෝ කියන්නේ ටිකට් වලට. කිචාපියෝ දුම්රිය ටිකට් පත. එතකොට හතර වෙනි ප්‍රශ්නෙට ගැලපෙන පිළිතුරක් තියෙන්නේ පළවෙනි පිළිතුර. උප්පියෝ. හොඳයි, නම් අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ බලන්න අපිට සපත්තු දෙනවානේ. සපත්තු. බලමු අපි සපත්තු වලට අපි කියන කුදු කියලානේ. බලමු මේකේ වචනයක් තියෙනවා කියලා. පළවෙනි එකේ තියෙනවා යංමල්. යංමල්. යංමල් කියන්නේ මේසොල්. මෝජා. මෝජා කියලා කියනවා තොප්පියට. පාජි. පාජි කියනවා කලිසමට. උන්දොන්හා කියලා කියන්නේ ක්‍රීඩා සපත්තු වලටනේ. උන්දොන් හදා කියලා කියන්නේ ක්‍රීඩා කරනවා. උන්දොන්හා කියලා කියන්නේ ක්‍රීඩා සපත්තු වලට. සාමාන්‍ය සපත්තු වලට අපි කුදු කියලා කියනවා. ක්‍රීඩා සපත්තු උන්දොන්වා. එහෙනම් පස්වෙනි ප්‍රශ්නට ගැලපෙන්නේ හතරවෙනි පිළිතුර. හොඳයි, එහෙනම් අපි ඊළඟට හයවෙනි ප්‍රශ්නේ බලලෙමු. බලන්න හයවෙනි ප්‍රශ්නේදී අපිට තියෙන්නේ මේ හිස්තැන් පිරවීමේ ප්‍රශ්න. මම කලින් පාඩමේදී පැහැදිලි කර කලින් පේපර් කරනකොට පැහැදිලි කරගෙන ගියා මේ හිස්තැන් පිරවීමේ ප්‍රශ්න පිළිබඳව. අපිට තියෙන්නේ මේ තියෙන පිළිතුරු හතරේ ගැළපෙන පිළිතුර මොකක්ද කියලා තෝරන්න මේ හිස්තැනට. බලන්න හයවෙනි ප්‍රශ්නේ අපි කියවලා බලමු. නේල් සිගාන් ඉස්සෝය. හෙට වෙලාවක් තියෙනවද? නේල් චොම් මන්නාකෝ සිපන්තේ. හෙට ටිකකට මුණ ගැසෙන්න කැමති, මුණ ගැසෙන්න අවශ්‍යයි. එතකොට සිපන් දේවකම කැමති අවශ්‍යයි කියන දෙකම ගන්න පුළුවන්. චේසොන් හේයෝ සමාවෙන්න නේයිරන් චෙගහ හිස්තැනක් ඊගා ඉස්සෝය. සමාවෙන්න හෙට මට හිස්තැනක් තියෙනවා. කොයන් චිංගුදර මන්නගිරෝ හෙස්සොයෝ. කිරෝ හෙස්සොයෝ කියන්නේ පොරොන්දු වෙලා. මුණ ගැහෙනවා කියලා කිව්වා. මුණ ගැහෙන්න පොරොන්දු වුණා. කිරෝ හෙස්සොයෝ. මුණ ගැහෙන්න පොරොන්දු වුණා කියන එක තමයි මේ කියන්නේ. එතකොට එහෙනම් මෙයාට හෙට මොකක්ද තියෙන්නේ? බලමු අපි කියවලා පිළිතුරු. යක්සෝ. යක්සෝ කියන්නේ එපොයින්ට්මන්ට් එකක්. වෙන් කර ගැනීම. දෙවෙනි එකේ තියෙනවා කොයන්. කොයන් කියලා කියන්නේ ගමට. තුන්වෙනි එකේ තියෙනවා වේ. වේයි කියලා කියන්නේ මේ මීටින් එකක් නේ. මීටින් එක රැස්වීමකට. චොන්වා. චොන්වා කියන මොකක් කෝල් එකනේ. චොන්වා. තෝර ගැලපෙන පිළිතුරක් තියෙන්නේ පළවෙනි එකනේ යක්සෝ. වෙන් කර ගැනීම. නේල් සිගානිස්සෝයෝ. හෙට වෙලාවක් තියෙනවද? නේල් චොම් මන්නාකෝ සිපන්දේයෝ. හෙට ටිකකට මුණ ගැහෙන්න පුළුවන්ද? මුණ ගැහෙන්න අවශ්‍යයි. මුණ ගැහෙන්න කැමති. චේසොන් හේයෝ සමාවෙන්න නේහිරන් චෙගා යක්සෝගි ඉස්සෝසෝ. අන්න එහෙනම් මෙයාට හෙට වෙන් කර ගැනීමක් තියෙන නිසා ඉස්සෝයෝ. ඉස්සෝසෝ නෙවෙයි ඉස්සෝයෝ. කොයන් චිංගුදුර මන්හගිරෝ එස්සෝයෝ. ගමේ යාළුවෝ හම්බෙනවා කියලා කිව්වා. එහෙනම් ගැලපෙන්නේ 6 වෙනි ප්‍රශ්නෙට පළමු පිළිතුර. හොඳයි, අපි ඊළඟට යමු. එහෙනම් 7 වෙනි ප්‍රශ්නෙට. මේකේ තියෙන හිස්තැන් පිරවි ප්‍රශ්නයක්මයි බලන්න. ඔනරන් ඉරියෝ ඉරිම් නිදා. අද ඉරිදා වෙනවලු. හිස්තැනක් තියෙනවා. එන්නන් තොයෝ ඉරි. තොයෝ ඉරි ඔස්සම් නිදා. තොයෝ ඉරි ඔස්සම් නිදා. තොයෝ ඉරි ඔස්සම් නිදා. මෙතන මේ ඉඔස්සම් නිදා කියන්නේ උනා කියන එක මතක තියාගන්න. වැදගත් ඒවලට. එතකොට යොස්සම් නිදාන වෙලා සිදු වුණා. යොස්සෝයෝ. යොස්සම් නිදා. යොස්සම් නිදා කියලා කියන්නේ වුණා කියන එක. අද ඉරිදා. අද ඉරිදලු. එතකොට අද ඉරිදා නම් තොයෝයිල් වෙන්නේ කවද්ද? තොයෝල් වෙලා තියෙන්නේ කවද්ද? වෙලාලු. ඒ කියන්නේ ඊයේනේ. අපි දන්නවා ඊයේ කියලා කියන්නේ ඔජේ. එහෙනම් ගැලපෙන්න ඔජේ කියන එක බලන්න. තුන්වෙනි පිටුරේ දිනන ඔජේ කියලා. ඔජේ. ඔජේ තොයෝ ඉරි ඔස්සම් නිදා. ඊයේ සෙනසුරාදා වුණා කියලා. තොයෝ ඉරි සෙනසුරාදා වුණා. එහෙනම් ගැලපෙන්නේ තුන්වෙනි පිළිතුර. මේකේ බලන්න
nail කියලා කියන්නේ හෙට more ore කියන්නේ අනිද්දාට oje ie kajoke pereda kajoke pereda මේක වැදගත් සාමාන්‍ය මතක තියාගන්න more more මොන ශබ්ද වැඩිනේ එහෙනම් ගොඩක් ඉස්සරහට කියලා මතක තියාගන්න අනිද්දා oje ie kajoke pereda හොඳයි එහෙනම් හතවෙනි ප්‍රශ්නට ගැලපෙන්නේ තුන්වෙනි පිළිතුර හොඳයි අපි එහෙනම් ඊළඟට යමු අටවෙනි ප්‍රශ්නෙට බලමු අපි කියවලා ඔනර නුරි සමුසිරියේ සමුසිරේ අද අපේ සමුසිල් කියන්නේ කාර්යාලයනේ අද අපේ කාර්යාලයේ හිස්තැනක් ඊගා කෝජන් අස්සම් නිදාලු කෝජන් අස්සම් නිදා කියන්නේ කැඩිලා කියන එක කෝජන් අස්සම් නිදා මේක අතීත කාලේ අස්සම් නිදා එකතු වෙලා තියෙන දා මේක අතීත කාලේ කැඩුනලු කියන්නේ කැඩිලා එක වෙලා සිද්ධ වෙලා ඉවරයි කෝජන් නස්සම් නිදා කැඩිලා ඉවරයි මොකක් හරි මෙතන කැඩලා තියෙනවා සමුසිලානි නෝමු තෝසෝ ඉරල් හල්සුගා ඔප්සොස්සම් නිදා සමුසිල් අන් අනි අන්නේ වෙන්න ඕන මෙතන ඒ එන්න ඕන සමුසිල් අන්නේ ඒ කියන්නේ කාර්යාලය තුල නෝමු තෝසෝ ගොඩාක් උණුසුම් නිසා ඉරල් හල්සුගා ඔප්සොස්සම් නිදා ආයෙන මේ කාර්යාලය ඇතුලේ උණුසුම් වුණ කතාවක් කියන්නේ එහෙනම් මොකක්ද මේ මෙයාලගේ කැඩුණු කතාවකුත් කියන එහෙනම් කැඩලා තියෙන්නේ කො ෆෑන් එකක් වෙන්න ඕන නැත්නම් AC එකක් නේ බලමු මේ පිළිතුරු ටික කියවලා පළවෙනි එකේ තියෙනවා නෙන්චාංගෝ නෙන්චාංගෝ කියන්නේ ශීතකරණේ ශීතකරණේ කැඩුණාට මේ කාර්යාලය වැඩ කරන්න බැරි වෙන තරම් සීතලක් වෙනවද ශීතකරණේ අදාළම නැහැ පළවෙනි එක ගැලපෙන්නේ නැහැ දෙවෙනි එකේ එඕකොන් එඕකොන් කියලා කියන්නේ වායු සමීකරණ යන්ත්‍රය අපි දන්නවා ඒක වචන ටික පාඩම් කරගත්ත අපි ඊළඟට සෙතක්ගි සෙතක්සෝ කිව්වෝ රෙදිසෝදන ස්ථානයේ සෙතක්ගි කියන්නේ රෙදිසෝදන මැෂින් එක වොෂින් මැෂින් එක හතරවෙනි එකේ තියෙනවා ටෙලිපිජොන් ටෙලිවිෂන් කියන්නේ ටීවී එකනේ එහෙනම් මොකද්ද මේ කැඩලා තියෙන ඇත්තේ එඕකොන් එකනේ අටවෙනි ප්‍රශ්නෙට ගැලපෙන්නේ දෙවෙනි පිළිතුර එඕකොන් කියන්නේ AC එක කැඩලා හින්දා තමයි මේ කාර්යාලය ඇතුලේ වැඩ කරන්න බැරි තරම් රත් වෙලා තියෙන කොහොමත් මේ දවස්වල පුදුම රශ්මියක් තමයි තියෙන්නේ බලන්න අපි යමු ඊළඟට නවවෙනි ප්‍රශ්නෙට වේකුගේ නාකාරියෝ මෙව විදේශ වේකු කියලා කියන්නේ විදේශයකට වේකුගේ විදේශයකට නාකාරියෝ මෙව නාකදා නා ඕදා මතක ඇති නාකාරියෝ මෙවන් යනවා නම් ඉස්තනක් ඊගා පන්දසි ඉස්සෝයා හේයෝ විදේශ රටකට යනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනලු මොකද්ද දන්නේ ඒ ඉස්තනට එන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එක බලමු ඊටු ටිකක් කියවලා ඉගොසන් වේකුගිනේ සින්බුන්ජංගි කොදන්‍යෝ ඒක වේකුගිනේ විදේශයකදී සින්බුන්ජංගි කොදන්‍යෝ සින්බුන්ජන් කියන්නේ මොකද්ද හඳුනා ගැනීම කියන ඐඩෙන්ටි එක මේ සින්බුන්ජන් කියන ඐඩෙන්ටි එක ඒක විදේශ රටකදී ඐඩෙන්ටි එක වෙනවා කියලාත් මේ කියනවා එහෙනම් මේකට ගැලපෙන්නේ මොනවද කියලා අපි බලමු තෝංචක් බැංකු පොත බැංකු පොතෙන් අනන්‍යතාවයක් තහවුරු කරන්න පුළුවන්ද ෆොටෝ එකක් නැහැ නමක් ගමක් විතරයි තියෙන්නේ දෙවෙනි එකේ තියෙනවා මියොන්හම් කියලා කියන්නේ බිස්නස් කාඩ් එක අපි ඉගෙන ගත්ත මුලදී ඊළඟට තුන්වෙනි එක යොක්කොන් මොයේ යොක්කොන් කියලා කියන්නේ પાස්පෝට් එකනේ ඊළඟට සිංයොන් කාත කියලා කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකට එහෙනම් ගැලපෙන නිවැරදි පිළිතුර වෙන්න ඕන යොක්කොන් එකනේ પાස්පෝට් එක විදේශ රටකට යනවා නම් පන්දසි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඉස්සෝයා හේයෝ තිබිය යුතුයි එහෙනම් මොකද යොක්කොන් තුන්වෙනි පිළිතුර තමයි ගැලපෙන්නේ නවවෙනි ප්‍රශ්නෙට හොඳයි එහෙනම් ඊළඟට අපි යමු 10වෙනි ප්‍රශ්නෙට මුල්කොනල් සන් හුවේන මුල්කොන් කියලා කියන්නේ බඩු වලට නේ මුල්කොනල් සන් හුවේන සන් කියන්නේ සාදා කියන්නේ මිලදී ගන්නවා ඕනම ක්‍රියාපදයක දායිවත් කරලා එන් එක තුනම මේ ක්‍රියාපදයේ කරන කියන අර්ථය එනවා කියලා මම කියලා තියෙනවා සන් කරන මුල්කොනල් සන් හුවේන බඩු මිලදී ගත්තට පස්සේ පන්දසි අනිවාර්යයෙන්ම ඉස්තැනක් එල්රල් පදසෙව බඩු මිලදී ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ලබා ගන්නලු මොකක්ද දන්නේ ලබා ගන්න කියන්නේ ෂොපින් එකක් වෙන්නත් පුළුවන්
නැත්නම් වෙන මොකක් හරි වෙන්න පුළුවන් බලමු මුල් කොනල් කොවන් හගොනා පන්බුල් පදන් පදල්තේ පිරියෝහෙය කියන්නේ අවශ්‍යයි මුල් කොනල් සන්නු වෙන බඩු මිලදී ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ලබා ගන්නලු මුල් කොනල් කොවන් හගොනා කොවන් හගේ කියන්නේ මොකද්ද කුමාරු කරගන්න කුමාරු කරන ඉර වන්බුල් කියන මෙතන මේ මුදල් වලට කුමාරු කරනවා අදන්න බඩු මාරු කරන්න පුළුවන් සල්ලි වලට නැත්නම් ඒ බඩු වෙනුවට තව බඩුවක් ගන්න පුළුවන් කොවන් හදා මතකයි කොවන් හදා කියලා කියන්නේ අපි භාණ්ඩේ මාරු කරු එතකොට වන්බුල් හදා කියන එක මතක ඇති පාඩම් වල තිබ්බ ඔය වචනේ වන්බුල් හදා කියලා කියන්නේ මුදල් වලට මාරු කරනවා හරිද දැන් අපි බඩුවක් අරන් ගියා නම් කඩේට ගිහලා දැන් සපත්තු දෙකක් ගත්තා සපත්තු දෙකේ සයිස් එක වැඩි එහෙනම් අපි මොකද කරන්නේ කෙවන් හදා හරිද මාරු කරගන්න එහෙම නැත්නම් අපිට දැන් භාණ්ඩේ නැතුව භාණ්ඩේ දෙල්ලා ආයෙ සල්ලි ඕන ඒක අපිට අනේ මැච් වෙන්නේ නැහැ අපිට සල්ලි දෙන්න ආයෙ කියලා එහෙනම් මොකද වන්බුල් හදා මතක ඇති ක්‍රියාපදේ එතකොට මේ භාණ්ඩේ මාරු කර ගැනීමේදී හෝ මුදල් වලට මාරු කර ගැනීමේදී පදල්තේ අහා හරි මේක පදල්තේ කියන ලබා ගන්න විට පිරියෝ හේව අවශ්‍යයිලු එහෙනම් භාණ්ඩයක් මාරු කර ගන්න හෝ මුදල් වලට මාරු කර ගන්නකොට මොකක්ද අවශ්‍ය වෙන්නේ නේද ෂුවර් එකටම අපිට ඕන රිසිට් එකක් නේ එහෙනම් ගැලපෙන්නේ මොකක්ද රිසිට් එකට අපි යොන් සුච රිසිට් පත තමයි අවශ්‍ය වෙන්නේ එහෙනම් 10 වෙනි ප්‍රශ්නට ගැලපෙන්නේ නිවැරදි පිළිතුර 4 වෙනි පිළිතුර තෝන් කියන්නේ සල්ලි පෝජන් කියන්නේ පාර්සලේ කාත කියන්නේ කාට් එකට හොඳයි අපි යමු ඊළඟට 11 වෙනි ප්‍රශ්නට නෝමු තෝය ගොඩක් ප්‍රශ්න බලන්න චිගම් ඉන්චොන් හෙන් ඉස්තනක් ඊගා තරෝගෝ ඉස්සම් නිදා චිගම් ඉන්චොන් හෙන් ඉන්චොන් ආයින්චොන් කොරියාවේ නගරයක් ආ ඉන්චොන් හෙන් තරෝගෝ ඉස්සම් නිදා තරෝදා තරෝ කදා මතක ඇති මේ ඉන්චොන් වලට එන ගමන්ලු ඉන්නේ සංකේක් යොරබුන්කේ ඒ සංකේක් කියලා කියන්නේ මේ මගියා කියන එක සංකේක් යොරබුන්කේ ගමන් කරන ඔබලාහට යොරබුන්කේ සෝනන් අන්ජොන් සොන් අගරෝ මුල්ලොනා චුසිගි පරම් නිදා මත ආමේ නිවේදනයක් කියන්නේ මේක කෝච්චි එක නිවේදනයක් සංකේක් යොරබුන්කේ සෝනන් සංකේක් මගීන් වෙද සංකේක් යොරබුන් කේ සෝන මේ මගින් න ඔබලා හට කරන අන්ජොන් කියන්නේ ආරක්ෂා අන්ජොන් සෝනන් ආරක්ෂාවට පක්කරෝ මෙතන පක් කියලා කියන්නේ එළිය පක්කරෝ එළියට වෙන්න මුල්ලොනා චුසිකි පරම් නිදා මුල්ලෝ කියලා කියන්නේ මේ ඉවත් වෙන්න මුල්ලොනා චුසිකි පරම් නිදා ඉවත් වීම කරන්න කියලා කියන ඇයි මෙහෙම ඉවත් වීම කරන්න කියලා කියන්නේ ආරක්ෂාව උදෙසා. ඇයි ආරක්ෂාව අපි ගන්න ඕන? චිගම් ඉන්චොන් හෙන් ඉස්තන මොකක් හරි එනවා තරෝගෝ ඉස්සම් නිදා. සංකේ කියොරබුන් කේ සෝන. සංකේ කියොරබුන් කේ සෝන. ගමන් කරන්න සූදානම් වෙලා ඉන්න මගී. වෙත කරන අන්ජොන්සන් ආරක්ෂාව උදෙසා. පක්ක රොවිත එලියට පිටතට මුල්ලොනා චුසිකි පරම් නිදා මුල්ලොනා චුසිකි වර ඉවත් වෙලා චුසිකි පරම් ඉවත් වී සිටීම කරන්න කියන එක තමයි මේ කියන්නේ එතකොට මොකක් වෙන්න ඇතිද මේක අපි බලමු පිළිතුරු ටික කියලා පියෝ ටිකට් කියනවා යොල්චා කියන්නේ දුම්රියනේ යොහෙන් කියලා කියන්නේ සවාරියට යේමේ
ඒ මේ කියන්නේ මිලදී ගන්න සාදා කියලා මිලදී ගන්න ගැන මේක මේ ඒක අන්තර්ජාලය හරහා පේමන්ට් එක කරනකොට අපි කාඩ් වලින් පේමන්ට් කරනවා ඒක තමයි යේමේ කියන්නේ මේ පේමන්ට් එකක් සාමාන්‍ය විදිහට නෙවෙයි සල්ලි වලින් කරන පේමන්ට් එකක් නෙවෙයි මේ යේමේ කියන්නේ එතකොට මේකේ ගැළපෙන පිළිතුරු මොනවාද ප්‍යෝ කියලා කිව්වොත් ටිකට් චිගම් ඉන්චොන්හෙම් ප්‍යෝගා තෙරෝකෝ ඉස් ටිකට් එමේ එනම් ආරක්ෂිත කතා නෑ මේ පළවෙනි එක ගැළපෙන්නේ නැහැනේ යොල්චා දුම්රිය තිනවා ඔව් වෙන්න පුළුවන් මේක දුම්රිය ස්ථානයක කරන නිවේදනයක් වෙන්න පුළුවන් චිගම් ඉන්චොන් හෙම් යොල්චා යොල්චා ක තෙරෝගෝ ඉස්සම් නිදා හරි දැන් ඉන්චොන් වල ඉඳලා එන කෝච්චි එනවා සංකෙක් යොරබුන් කේසෝන ගමන් කරන්න සූදානම් වන ඔබලා අන්ජොන් සෝන ආරක්ෂාව වෙනුවෙන් පක්කරෝ ආ පිටතට වී මුල්ලුනා චුසිකි පරම් නිදා මුල්ලුනා චුසිකි පරම් නිදා ඉවත් වෙලා ඉන්න කියන එක තමයි මේ කියන්නේ මේ දැනුවීමක් කියන්නේ මේ දැනුම් දීමක් කරන්න හැබැයි කොටු ස්ටේෂන් එක වගේ ඉන්නකොට හයියෙන් කියන්නේ ස්පීකරේ දැන් එනවා මෙන්න මෙච්චර යන දුම්රිය මේ මොහොතේ ළඟා වෙනවා පළවෙනි කවුලුවට දුම්රිය ළඟා වෙනවා ඇත මානවර දක්වා ගමන් කිරීමට සූදානම් වන මගේ තුන්වෙනි කවුලුවට තුන්වෙනි කවුලුවට එන්න ඕනේ කතාව. ඒක දැන් මෙතන කියන්නේ මොකද මේ පැත්තකට වෙලා ඉන්නේ කියලා. පක්කරෝ මුල්ලෝනා. එළිය පිටතට වෙලා ඉන්නේ කෝච්චි එද්දි එළියට වෙලා ඉන්න කියලා කියන්නේ ආරක්ෂාව වෙනුවෙන්. එහෙනම් ගැලපෙන්නේ මොකද්ද? දෙවෙනි පිළිතුරනේ. දෙවෙනි එක තමයි ගැලපෙන්නේ. 11 වෙනි ප්‍රශ්න. මේ ප්‍රශ්න ආයෙ කරලා බලන්න. එතකොට අපි ඊළඟට යමු 12 වෙනි ප්‍රශ්නට. අද අංක ටික දාන්න අමතක වෙනවා. බලන්න එතකොට මෙන්න ප්‍රශ්නේ බලන්න. මුසන් හිස්තනක් එල්රල් සරියෝගෝ හේව මොනව හිස්තන සරියෝගෝ සාදා කියන එක රියෝගෝ හදා මතක ඇති ව්‍යාකරණය යම් කිසි ක්‍රියාවක් කරන්නට යනවා කියන එක එතකොට සරියෝගෝ හේව මිලදී ගන්නට යනවා මුසන් හිස්තනක් සරියෝගෝ හේව මොනවද හිස්තනක් මිලදී ගන්නට යන්නේ කියලා අහනවා උන්දුන් හල්තේ ඉබල් පාචිර සරියෝගෝ හේව අවුන්දුන් හල්තේ ක්‍රීඩා කරන විට ඉබල් පාචින ඇඳ ගන්නට පාචි කියන්නේ කලිසමක් සරියෝගෝ හේව මිලදී ගන්නට යනවලු එහෙනම් මුසන් මොකක්ද මුසන් ඕත්නේ මුසන් ඕසල් සරියෝගෝ හේව මොන ඇඳුමක්ද ගන්න යන්නේ දෙවෙනි එකේ තියෙන කොත් කොත් කියලා කොච්චි කොච්චි මල කබම් බෑග් එක මෝජා තොප්පිය එහෙනම් ගැලපෙන්නේ මුසන් ඕත් ඕසල් සරියෝගෝ හේව එහෙනම් 12 වෙනි ප්‍රශ්නේ ගැලපෙන පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. හරි අපි ඊළඟට යමු 13 වෙනි ප්‍රශ්නෙට. බලන ප්‍රශ්නේ කියවලා. ගොඩක් ප්‍රශ්න මේ දවස්වලනේ නොමුත හොයෝ. බලන්න අපි කියවලා බලමු. ෆිලිපින් කානන් පිහෙන්ගි ප්‍යෝරල්. ඒයක් හරියෝගෝ හරන් දේයෝ පිලිපීන් වලට යන ප්ලේන් එකේ පිහෙන්ගි කියන ප්ලේන් එකට පිහෙන්ගි ප්‍යෝ කියලා කිව්වම ටිකට් ගුවන් යන ටිකට්පත් ඒයක් හරියෝගෝ හරන් දේයෝ ඒයක් හදා වෙන් කර ගන්නවානේ ඒයක් හරියෝගෝ හරන් දේයෝ ප්‍රයෝගෝ වෙන් කර ගැනීමක් කරන්නට ඕන කියලා කියන්නේ එතකොට හිස්තැනේ තියෙනවා හිස්තැනක් තියෙනවා රෝහෝ රෝ මෙතන මේ රෝ මම පැහැදිලි කරා මොකද්ද මේ රෝ නම් යම් කිසි ක්‍රියාපදයක් එකතු වුනහම මේ ක්‍රියාපදේ කරන්නට යනවා මේක එකතු වුනහම යම් කිසි නාමපදයක් හරහා ඕ නාමපදයෙන් නැත්තම් දිශාවකට කියන කතාව මම පැහැදිලි කරලා තිබ්බා හසි කෙස්සෝය හදා කියන්නේ වර්තමානය හකෙස්සෝ අනාගතය හසි කෙස්සෝය කරන්නද යොන්දොරෝ හසිකෙස්සෝය බලමු මොකක්ද මේ කියන්නේ කියලා පිලිපීන් කානන් තිහෙන්ගි ප්‍යෝරල් ඒයක් හරියෝ හරන්දේ පිලිපීන් වලට යන ප්ලේන් එකේ ටිකට් එකක් වෙන් කරගන්නට අවශ්‍යයි එතකොට පිළිතුරු ටික කියවලා බලමු යේමේ යේමේ මිලදී ගන්නවා කියන්නේ දෙවෙනි එකේ යොහෙන් සවාරිය
හන්බොක් කියලා කියන්නේ මේ එතන හන්බොක් කියන හන්බොක් එක නෙවෙයි වන් වන් බොක් වන් බොක් හන්බොක් නෙවෙයි වන් බොක් වන් බොක් කියලා කියන්නේ මෙතන මේ අපි ප්ලේන් එකෙන් ගමනක් යනකොට දැන් අපිට අපි හිතන්නේ සාමාන්‍ය අපි කොරියාවට යනවා කියලා අපි කොරියාවට ගිහිල්ලා ඉවරලා එක්ක අපිට ඉන්න පුළුවන් නැත්නම් කොරියාවෙන් දැන් ආය පොඩි වීසා එක අවසන් වෙනකොට අපිට එන්න පුළුවන් ඉතින් මං කියන්නේ සතියකට වගේ අපි යනවා කොරියාවට ගිහිල්ලා ආයෙත් යනවා එතකොට අන්න ඒ අවස්ථාවේදී අපි දෙපාරක් යනවානේ නේ එතකොට මෙතන වන් බොන් කියලා කියන්නේ එක වතාවත් අපි කොරියාවට යන්න විතරයි ආයේ ඒමක් නැහැ ආයෙ එන්නේ අවුරුදු ගානකින් ළඟපාත එන කතාවක් නැහැ ඒක තමයි මේ වන් බොක් කියලා වන් බොක් කියලා කියන්නේ ඊළඟට චුවේසෝ චුවේසෝ කියන්නේ මේ කැන්සල් කර එතකොට මෙතෙන්ට ගැලපෙන යොහෙන් යොහෙන් අරෝ හසිගෙස්සෝ ෂොන්දොරෝ හසිගෙස්සෝ ෂොන්දොරෝ හසිගෙස්සෝ එක මෙතන මේ වට දෙකක් වා ගිහිල්ලා අප් එකයි ඩවුන් එකයි දෙකමද කියලා මේ අහන්නේ ෂොන්දොරෝ හසිගෙස්සෝ එහෙනම් මෙතෙන්ට ගැලපෙන්න ඕන පළවෙනි එක වටයක් යනවද නැත්නම් වට දෙකක් යනවද කියලා මේ අහන්නේ අන්න ටිකට් එකක් මිලදී ගන්න ටිකට් එකක් වෙන් කරගන්න අවශ්‍යයිලු එතකොට අහනවා මෙතන තියෙනවා මෙන්න මේකෙන් තමයි අපිට අල්ලගන්න පුළුවන් ෂොන්දොරෝ හසිගෙස්සෝ දෙපැත්තටමද කියලා අහනවා දෙපැත්තටම කියන්නේ මෙහි ඉඳලා එහෙට යන්නයි එහි ඉඳන් මෙහෙට එන්නයි ටිකට් ගන්න වෙන් කරගන්නද ඕන එහෙම නැත්තම් මෙතන තියෙනවා එක් වටයක් කියලා ඒ කියන්නේ එක පැත්තකට විතරක් යන්න එහෙනම් ගැළපෙන තුන්වෙනි පිළිතුර වන් බොක් කරෝ වන් බොකරෝ හසිගෙස්සෝ එක් වටයක් සඳහා කරන්නද වට දෙකක් සඳහා කරන්නද කියලා එහෙනම් ගැලපෙන්නේ තුන්වෙනි පිළිතුර 13 වෙනි ප්‍රශ්නට අපි යමු 14 වෙනි ප්‍රශ්නට කර්මක සංකීර්ණයි ඔය ප්‍රශ්න නිසා ඒ වචන මතක තියාගැනීම වැදගත් වෙනවා සාමාන්‍යයෙන් මතක තියාගන්න ඒ වචන උරු නිතර නිතර ඔයාලා කොලේක ලියලා ඒක බලන එකෙන් තමයි ඔයාලට මතක හිටින්නේ නැතුව මේ ඔලුවට බර කරගෙන පාඩම් කරන්න එපා ඔන්න බලන්න ටැක්සි එක ඉස්තනක් ඊගා පීසායෝ කියන්නේ ගණන් වැඩි චොම් පිසායෝ කක්කා ජුසයෝ අඩු කරලා දෙන්න එනවා අපි මතක ඇති සාගවා තසොත් කේ ජුසේ ඔල්මා ඒකෝ මතක මට නම් මතකයි ඔයාලටම මතක ඇති සාමාන්‍ය මතක මටත් අමතක වෙන දේවල් තියෙන ඔකට අමතක වුණාට කමන්නේ ආය බලලා පාඩම් කරගන්න ටෙක්සි ටැක්සි එක ඊගා පිසායෝ ගණන් වැඩි නම් මොනවා මෙතනද මේ ගාණක් ගැන කියන්නේ කරේසෝ චොනන් ඒ හින්ද මම පෝසනා චිහාචොරල් තගෝ තන්්‍යෝයෝ ඒ හින්ද මම බස් එකේ පෝසනා මේ නායින අව්‍යාකරණය බලාගන්නේවා පෝසනා චිහාචොරල් තගෝ තන්්‍යෝයෝ බස් එකේ හෝ උමන්දුම්රි චිහාචොල්ලෝ උමන්දුම්රි ස්ථාන චිහාචොරල් තගෝ තන්යෝ තගෝ කියන නැගල තන්්‍යෝයෝ යනවලු මේ ටැක්සි එකට ගේවන සල්ලි නැති හින්දා යන්නේ එහෙනම් මොකද්ද මේ බලමු ගැලපෙන පිළිතුරක් පළවෙනි එකේ තියෙනවා ප්‍යෝ කියලා ප්‍යෝ ටිකට් ටැක්සි වල ටිකට් ගන්න නැහැ චන්දෝ චන්දොන් කියන්නේ මොකද්ද චන්දොන් කියන්නේ අය කිරීම යොන්ගම් කියන්නේ ගාස්තුව හතරවෙනි එකේ තියෙනවා යෝගම් කියලා කියන්නේ ගාස්තුවටම තමයි යෝගම් කියන්නේ ගාස්තුව යොන්ගම් කියලා මෙතන කියන්නේ මේ වටිනාකමක් සල්ලි වටිනාකම් සල්ලි මුදල් එතකොට අපි බලන්න ඕනේ මේක තරමක් පැටලෙනවා නේ පිළිතුරු ප්‍යෝ නම් කොහොමද තෙන්නේ චන්දොන් කියලා කියන්නේ මේ අය කරන ගාන ගාස්තු අය කරන ගාස්තු හොන්ගම් කියන්නේ සල්ලි වලට යෝගම් කියලා කියන්නේ ගාස්තු ගැලපෙන්නේ මොකද්ද චන්දොන් මෙතන චන්දොන් කියන්නේ මේ චන්දොන් කියන එක මෙතන චන්දොන් කියන එකට මෙතන යෝගම් කියන පිළිතුරු තමයි ගැලපෙන්නේ ගාස්තු චන්දොන් කියන එකේ තේරුම
චාර්ජ් එක නෙවෙයි, ඒ කියන්නේ අය කිරීම නෙවෙයි. ඡන්දොන්. බලමු ඡන්දොන් කියන වචනේ ඕන බාර මට අමතක වුණ වෙලාවක. හරි. ඒ වෙලාවට බලන්න ඕන. ටග්ග. ඔයාලට එහෙම අමතක වෙනවා ටග්ගල ඒ වචනේ බලලා ලියන්න. ඡන්ද. චන්දුන් කියන එක මේ හෝමාරු කිරීම වෙනස් කිරීමක් කියන අර්ථය තියෙනවා. චුට්ටක් ඒ වචනේ සර්ච් කරලා බලන්න හැමෝම. වෙනස් කිරීම කියන වචනේ තමයි ගැලපෙන වචනේ. ඒ වුණාට කෝකටත් ඔයාලා සර්ච් කරලා බලන්න. මේකේ යෝගම් කියන ගාස්තු මේක තමයි ගැලපෙන්නේ. යෝගම් ගාස්තු කියන්නේ. එහෙනම් අපි කතා කරේ 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ ගැලපෙන නිවැරදි පිළිතුර වෙන්න ඕන 4 වෙනි පිළිතුර. මේ වචනේ සර්ච් කරලා බලන්න. චන්දෝ. අද ඊළඟට අපි යමු 15 වෙනි ප්‍රශ්නේ කියවලා බලමු. හංගුගේ සෝනන් පිගා ඕමියොන් කොරියාවේදී පිගා ඕමියොන් වැස්ස එනකොට වැස්ස එනවා නම් හිස් තැනක් එල්රල් සෝයෝ. එතන සෝයෝ කියන්නේ භාවිතා කරන. කොරියාවේදී පිගා ඕමියොන් වැස්සක් එනකොට හිස් තැනක් භාවිතා කරනවලු. මේ හිස් තැනට එන්නේ භාවිතා කරන එක. ප්‍රශ්නේ කරයෝ උරි නරාය සෝනන් පිරල් කන්‍යන් වචායෝ පිගා චාජු අන් වාසෝ පන්ගප් කොදන්යෝ. මම පැහැදිලි කරන්න මෙතන පිළිතුරක් නැහැ. කරයෝ එහෙමද උරි නරාය සෝනන් අපේ රටේ පිරල් කන්‍යන් මචායෝ. පිරල් කන්‍යන් නරය සොනන පිරල් කන්‍යන් මජායෝ පිගා චාජු අන් වාසෝ වැස්ස ගොඩක් එන්නේ නැති නිසා පන්ගප් කොදන්නේ. මේ පන්ගප් කොදන්නේ පන්ගප් කොදන්නේ කියලා කියන්නේ මෙතන මේ හම්බෙනකන් දකින්න ආසාවෙන් ඉන්නවා කියන එක. දකින්න ආසාවෙන්ලු ඉන්නේ. එනේ අපි ඕකට ගැලපෙන්නේ පන්ගප් සම්නිදා මතක ඇති. මන්නාසෝ පංගප් සම්නිදා කියලා එකක් තිබ්බනේ. මුණ ගැසීම සතුටක්. ඒ පංගප් එක තමයි මෙතන. පංගප් කොදන්නේ. පිගා චාජු අන්වාස. චාජු කියන්නේ නිතර. අන්වාසෝ එන්නේ නැති නිසා අන්ගප් කොදන්නේ. වැස දකින්න බලාගෙන ඉන්නේ. දකින්න ලැබුණත් සතුටක් කියන එක මේ කියන්නේ. ඔකට ගැලපෙන පිළිතුරකට මෙතන මේ පිළිතුරු ටික මම දාලා නැහැ. මොකද මෙතන ඌසාන් කියලා දාගත්තට වැරද්දක් නැහැ. ඌසාන් කුඩේරේ. අද ඒ ප්‍රශ්නේ චුට්ටක් මම පස්සේ පැහැදිලි කරන්න ඉතුරු කතන්දරේ කමෙන්ට් එකක් දාන්න මම පින් කරලා. පැහැදිලි කරේ මම ওই විදිහට. ඒතකොට ඔකට ගැලපෙන පිළිතුරු ටික මම දාන්නම්. මතක තියාගන්න එක 15 වෙනි ප්‍රශ්න. අද 15 වෙනි ප්‍රශ්නේ එමු තියදී ඔන්න හිස්තැන් ප්‍රශ්න ටික අවසන් වෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්න ටිකට. අද මේකදී අපිට තියෙන රූප ටික අඳුර ගන්න බලන්න. ඊ ප්‍රයෝජනන් මුසන් තෂිම් නික්කා. මේ රූපය කුමක් සම්බන්ධ වෙනවද? මේ දැන්වීම ප්‍රයෝජනන් කියන්නේ දැන්වීම මුසන් තෂිම් නික්කා. මොකක් සම්බන්ධ වෙනවද කියලා ඔහු ඉනි ගන්නවත් දන්නේ නැහැ. මම ඉන්න බෑ මට නම්. දාඩියක් දානවා. බලන්න. මේ ප්‍රයෝජනන් මේ දැන්වීම මොකක් සම්බන්ධ වෙනවද කියලා අහනවා. බලන්න මේකේ මීටර් 3.5 ගහලා දෙපැත්තට ඊතල දෙකක් දාලා තියෙනවානේ. චානෝපි චේහාන්. චා කියන්නේ වාහන වලට, නෝප් කියන්නේ ඉහළ කියන එක. චානෝපි කියන්නේ වාහන වල උස ගැන තමයි මේ කියන්නේ. එහෙනම් මේ දැන්වීමෙන් කියලා තියෙන්නේ අපිට වාහන වල උස ගැන. චානෝපි චේහන් කියලා කියන්නේ වාහන සඳහා භාවිතා වෙන උස. උස සීමාවක් ගැන තමයි මේ පැහැදිලි කරන්නේ. බලමු කියලා පිළිතුරු ටික. මුගේගා තොන් මෙන්න මෙච්චරකට තොන්. තොන් මෙච්චර ප්‍රමාණයකට ඉහා චාමන්
ඉහාචාමන් කියන්නේ මේ පමණක් හෝ නැත්නම් අභිභව නොයන මේ මේ ප්‍රමාණයට වඩා ඉහා කියලා කියන්නේ අභිභව නොයන චාමන් වාහන පමණක් චිනා කල්සිස්සම් විලා පහු කරගෙන යන්න පුළුවන් ඊළඟ තියෙනවා පොකි දීග පොක් දීග මෙතන මෙච්චර 3.5කට මීටර 3.5කට ඉහා වඩා වැඩිනවන චාමාන් වාහන පමණක් චිනාකල් ස්විස්සම් මිදා පහු කරගෙන යන්න පුළුවන්. තුන්වෙනි එකේ තියෙනවා නෝපීකා. නෝප් කියන්නේ උසන් ඉහළ. නෝපීකා මෙන්න මීටර 3.5කට ඉහන් වඩා වැඩිනවන චාමාන් වාහන පමණක් චිනාකල් ස්විස්සම් මිදා. මේක තමයි හරි එක. ඔය උස ගැන කියලා තියෙන මෙතන මේ. එතකොට අඳුර ගන්න ඕන මෙන්න මේ එක එක වචනයක් හරි කොහේ හරි මේ මේකේ ගෑවිලා තියෙනවද බලන්න. හොයා ගන්න බැරි මොනොත් මෙන්න මේකේ තියෙන එක වචනයක් හරි මේ පිළිතුරු වල තියෙනවද කියලා බලන්න. ඒ තරමට මේක ලේසි. ආගේ උනන්දු උත්සාහය මත තමයි මේ පිළිතුරු ටික ටක් ගාලා කියවෙනකොට මේකේ තියෙන වචන කොහෙද අහුවෙන්නේ කියලා බලන්න. දැන් එතකොට හැම පිළිතුරු හතරෙම මේකේ තියෙන වචන ටික තිබ්බට හරියන්නේ නැහැ. එක පිළිතුරක් තියෙනවා. ඒ පිළිතුරේ තියෙනවා මේ ප්‍රශ්නේ තියෙන වචනයක හෝ වචනයක කොටසක්. ඉතින් ඒ ගැන අවධානය යොමු කරා නම් මේ ප්‍රශ්න ලේසියෙන් කරන්න පුළුවන්. හතරවෙනි එක කිරිගා මීට 3.5ක් ඉහන් වඩා වැඩි නොවන චාමාන් වාහන පමණක් චිනාකල් ස්විස්සම් එක පාරේඩ මීට 3.5කට වඩා වැඩි නොවන වාහන පමණක් යන්න පුළුවන් දැන් මේකේ ගැළපෙන පිළිතුරකට වෙන්නේ තුන්වෙනි පිළිතුර තුන්වෙනි පිළිතුර උස හොඳයි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු 17 වෙනි ප්‍රශ්නට ඊ ප්‍රයෝජනන් මුසන් තශිම්නිකා මේ දැනීම මොකක් සම්බන්ධ වෙනවද මේකේ තියෙනවා 30 ගහලා තියෙනවා කොන්සාජුන් කියලා තියෙනවා කොන්සාජුන් අපි දන්නවා වැඩවීමක් ඊළඟට සොයෙන් සොයෙන් කියලා කියන්නේ මේ මතක තියාගන්න සොයෙන් කියන්නේ හෙමීට යන්න කියන එක හෙමීට පදවන්න කියන එක පළවෙනි එකේ තියෙනවා තරෝජි මසිප්සියෝ ඇතුළට එන්නේ පාළු චොන්චොන්නි උන්ජොන් හසිප්සියෝ හෙමීට පදවන්නලු උන්ජොන් හදා පදවනවනේ තියෝ තනිචි මසිප්සියෝ එහෙ මෙහෙ දුවනවා නම් ඒක කරන්න එපා සංසිප් බුන්මාන් කිදාරිස් කිදාරිසිම්සියෝ විනාඩි 30ක් පමණ රැඳී සිටිනු නෑ මේක ගැලපෙන්නේ නෑනේ තියෝ තනිචි මසිප්සියෝ එහෙ මෙහෙ දුවන එක ඒකත් ගැලපෙන්නේ නෑ චොන්චොන්නි උන්ජොන් හසිප්සියෝ දැන් හෙමීට වාහන පදවන්න කියන එක මෙතන කියන සොන් පදවන්න හෙමීට තරෝජි මසිප්සියෝ ඇතුළුලිම තහන නෑනේ දැන් මේවා කියවනකොට මේ වචන වැද මතක තියාගන්න එක වැදගත් වෙන්නේ අන්න ඒකයි. වචන ටිකක් දැනගෙන ඉන්න ඕන වැඩිපුර මේ වගේ ප්‍රශ්නෙකට පිළිතුරු ලියන්න ලේසි. හොඳයි එහෙනම් 17 වෙනි ප්‍රශ්නට ගැලපෙන නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. හොඳයි අපි යමු 18 වෙනි ප්‍රශ්නෙට. ඊ ප්‍රයෝජනන් මුසන් චෂිම්නික. ඒ රූපේ කුමක් සම්බන්ධව වෙනවද කියලා. චුරිපුනල් මොමල් කිතේචි මාසිප්සියෝ. චුරිප්මුන් කියන්නේ ඇතුල් වෙන දුර එන්ට්‍රන්ස් එක මොමල් කිදේචි මසිප්සියෝ මොම් කියන්නේ ශරීරයේද ඒ කියන්නේ මේ මොමල් කිදේචි මසිප්සියෝ ශරීරයෙන් හරස් වෙන්න තියාගන්න එපා ඒ කියන්නේ මේ ඇතුල් වෙන දොර ගාව අපිට ඉන්න එපා කියලා කියන්නේ ඇතුල් වෙන දොර හරස් වෙන විදිහට ඉන්න එපා කියලා කියන්නේ දෙවෙනි එකේ තියෙනවා චොම්කොම් චුංගිනික්කා චොම්කොම් කියන්නේ මේ පරීක්ෂණයක් පරීක්ෂාවක් සිදු වෙන ස්ථාන අපරාධයක් වෙන තැනක් දැන් පරීක්ෂණයක් කිව්වම මේ උතන්ට එක්සෑම් එකක් කියලා කියන්නත් පුළුවන්. චොම්කොන් චුංගිනික්කා. චුංගි අතර වෙන අතර නිසා. පරීක්ෂණයක් අතර තුරේ නිසා. මොනල් යොල්ජි මසිප්සියෝ. මොනල් දොර යොල්ඩා ගැන අරිනවා යොල්ජි මසිප්සියෝ කරන්න එපා. දොර අරින්න එපාලු පරීක්ෂණයක් වෙන හින්දා. තුන්වෙනි එකේ දිනෝ කියදානරෝ ඔල්ලා කල්තේනන් ත්‍රිචි මසිප්සියෝ. ත්‍රිචි මසිප්සියෝ කියන්නේ මේ අපි තියෝ තනිදා කියන එක තමයි මේ ත්‍රිචි මසිප්සියෝ එකතු වෙලා හැදිලා තියෙන ත්‍රිචි මසිප්සියෝ කියලා. එහෙම යන්න එපා කියන එක. මුනි තත්තිකෝ ඉස්සල්තේ දුර දොර තද්දා තද්දා කියන්නේ වහනවා. තත්තිකෝ වහලා තියෙන වෙලාවට තචි මසිප්සියෝ ඇතුල් වෙන්න එපා. තත්තිකෝ වහලා තියෙන වෙලාවට ඇතුල් වෙන්න එපා කියලා කියනවා.
දොරවාලා දෙන්න. දැන් මේක කියන්නේ මොකද්ද මේ දොරේ දෙපැත්තට ඊතව දෙකක් දාලා තියෙන. ඇතුළට යන එක මෙතන වහලක් තියෙන. ඇතුළු වෙන්න එපා කියලා තියෙනවා නේ. එහෙනම් මේක ගැලපෙන්නේ චූරි මූනල් චූරි මූනේ. මොමල් කිතිචි මාසිප් ශරීරය අරස් වෙන විදිහට ඉන්න පාළු. දෙවෙනි එකේ තියෙන චොම්කොන් චොම්ිනික්ට විභාගයක් තියෙන හින්දා ඒක කියන්න බෑ. ඒක එතන ඒක ගැලපෙන්නේ නැහැ. මොකද මේක වෙන කතන්දරයක් නෑ. ඊතල දෙකක් දෙපැත්තට දාලා තිනවා විතර. කේ දනරෝ අපිට පඩි වෙලක් පේන්නෙත් නෑ. නම් මෙතන ගැලපෙන්නෙත් නෑ. මොමි සමාන මොනි මොන් කියන්නේ දොර. මෙතන තියෙන මොනල් ජෝල්ජි මාසිප්සිය දොර අරින්න එපා. මොන් කියන්නේ දොර. තාත්තිගෝ ඉස්සල් තියෙන වහලා තියෙන වෙලාවට තාචි මාසිප්සිය නෑ. මෙතන මෙයාගේ මේ දෙපැත්තට දාලා තියෙන මේ ඉඩ සම්බන්ධව තමයි මේ කතාවක් කියලා තියෙන. ඊතල දෙක දෙපැත්තට දාලා නම් ගැලපෙන පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුරනේ. අනේ පළවෙනි එක මොම් කිතේජි මාස ශරීරේ හරස් වෙන විදිහට ඉන්න එපා කියලා කියනවා. දොර හරස් කරන්න එපා කියයි. දැන් 18 වෙනි ප්‍රශ්නේ ගැලපෙන්නේ පළවෙනි පිළිතුර. හොඳයි ඊළඟට අපි 19 වෙනි ප්‍රශ්නට යමු. බලන්න මේකේ තියෙනවා උඩින්ම ගහලා තියෙන මොකද්ද? ශ්වේසාග ශ්වේසාකම්චි. ශ්වේසාකම්චි කියන්නේ මේ යෝරි හජි මාසිප්සියෝ වගේ තමයි. උයන්න එපා කියයි. ශ්වේසාග ඉවිම් පිහුම් කටයුතු කරන්න එපා. මේක මතක තියාගන්න. ක්වාතේරියෝ පූක්වා. ක්වාතේරියෝ පූක්වා. අපි මේ පොල්ගමල් නේදා කියලා කිව්ව මතක ඇති. පොල්ගමල් නේදා දඩ ගෙවනවා. මේ ක්වාතේරියෝ පූක්වා කියලා කියන්නේත් දඩ ගෙවීම සම්බන්ධව අදාළ කාරණයක් තමයි. එතකොට මේක කිව්වේ උයන්න එපා දඩ ගෙවන්න වෙයි කියන එක තමයි. සරල තේරුම අපිට ඔය දැනුමින් ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලා පොතේ තියෙන මේ ඔය දැනුම එහෙම ඔයාලගේ Eps Topik පොතේ තියෙනවා. පේපර් බුක් එකේ ඔය තියෙන ඒවා පොඩ්ඩක් බලලා ලෑස්ති වෙලා ඉන්න. තාම් ප්‍රොජිරල් මත්කේ සොල්මියුන්හන් කෝසල් කෝරසිප්සිය. පහත දැනීම. නිවැරදිව සොල්මියුන්හන් විස්තර වන කෝසල් එක කෝරසිප්සිය තෝරන්න. මේ දැන් නියෝ නිවැරදි විස්තර වෙන එකළු තෝරන්න කියලා අපිට කියන්නේ. බලන්න ඊගෝසේසෝනන් සුප්පගල් හල්සු ඔප්සම් නිදා. සුප්පගල් හල්සු ඔප්සම් නිදා. සුප්පගල් සුප්පක් කියලා කියන්නේ මෙතන මේ නවාතැන් ගන්න එක. අපි සාමාන්‍යයෙන් රාත්‍රී නවාතැන් ගන්නටත් කියනවා. මේක වචන ලියාගන්න සුප්පක් කියන එක. නවාතැන් ගන්නවා. ඊගෝසේසෝනන් සුප්පගල් හල්සු ඔප්සම් නිදා. ඔව් ඒක හරිනේ. නවතන් ගන්න බෑ. අනේ නවතන් ගන්න පුළුවන්ද බෑ ඉදන්නේ කියලා තියෙන උයන්න බෑ කියලා විතරයිනේ. දෙවෙනි එක බලන්න ඉකෝසේසෝන මේ ස්ථානයේ ඉඳලා තම්පේරල් ෆියුල් සොප්සම් සිගරට් බොන්න බෑලු. එහෙම එකක් කියලාත් නෑ. ඉකෝසේසෝන ඩම්සිකල් මන්දල් සොප්සම් නේද කෑම හදන්න බෑ කියලා කියනවා. ඔවුනේ මෙතන තියෙනවා චේසාකම්චි. මොකද්ද කියන්නේ? ඉවිම් පීම තහනම්. එහෙනම් ගැලපින් තුන්වෙනි එක ඉකෝසේසෝන ඇම්සිගල් මන්දල්සු ඔප්සම් නිදා. ආහාර හදන්න හැකියාවක් නැහැ. ගල්සු ඔප්සම් නිදා. ඊළඟට හතරවෙනි එක දෙන ඉකෝසේසෝනන් සිකරොප්කේ තොදල්සු ඔප්සම් නිදා. සිකරොප්කේ කියන්නේ ශබ්ද නගා. තොදල්චි මසේ මතක ඇති. ශබ්ද කරන්න එපා. හන්ට නගා කතා කරන්න එපා. සිකරොප්කේ තොදල්සු ඔප්සම් නිදා ශබ්ද නගා කතා කරන්න බැලුනේ. ගැලපෙන්නේ මේ ගහලා තියෙන දැන්වීමට අනුව තුන්වෙනි පිළිතුර. ඉකෝසේසෝනන් ලම්සිකල් මන්දල්සු ඔප්සම් නිදා. මේ ස්ථානයේදී කෑම හදන්න හැකියාවක් නැහැ කියන එක. එහෙනම් 19 වෙනි ප්‍රශ්නට ගැලපෙන නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. හොඳයි අපි යමු 20 වෙනි ප්‍රශ්නට. අවසාන ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්න ටික තාමත් ඉතාම සරලයි. මේ ප්‍රශ්න ටික කරන්න. ඊ ප්‍රයෝජනන් මුසන් තශිම්නිකා මේ රූපය කුමක් සම්බන්ධව වෙනවද කියලා අහනවා. බලන්න මේ ඊතලේ ගහලා තියෙනවා වම් පැත්තට ගහලා තිනවා වගේ මේක කපලක් තියෙනවා. ඒකනේ යන්න එපා කියන එකනේ.
වම් පැත්තට හරවන්න එපා. දැන් ඔබ දැක්කම තේරෙනවා වම් පැත්තට හරවන්න එපා. චොම්පං ඉදිරියට මීටර 50. චොම්පං කියන්නේ ඉදිරියට මීටර 50ක්. වමට හරවන්න එපා. බලමු අපි කියලා. සීසොක් ඕසිප් මීතෝ. ඕසිප් මීතෝයි. සොක්තරෝ කායා හම්නිදා කියලා කියන්නේ මේ කියලා වේගය. සොක්තරෝ කායා හම්නිදා සිසොක් කායා හම්නිදා මීටර 50ක වේගෙන් යන්න ඕන කියලා කියනවා. පැයට කිලෝමීටර් මීටර 50ක වේගෙන් යන්න ඕන. පෑනේ එහෙම කතාවක් නෙවෙයි කියලා දෙන්නේ. මේ හරවන්න එපා කියලා. දෙවෙනි ගන්න චොම්පා මේම් බණ්ඩ වචන මේ මෙතනක් තියෙනවා. ඔන්න ඔය වගේ අවස්ථාවෙදී තේරුමක් කියවලා තේරුම් ගන්න බැරි අවස්ථාවෙදී ඔය වගේ වචනයක් වෙලා ගහන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඒක ට්‍රික් එකක්. චොම්පං ඕසි මීතෝ ඒසෝ වහේ චොනල් හසිච්චි. වහේ චොනල් කියලා කියන්නේ වමට හරවන්න. චාහේ චොනල් හසිප්සිය. ආ නෑනේ, මේක නිවැරදි පිළිතුරක් වෙන්න බෑ. චාහේ චොනල් හසිප්සිය මේ වචනේ අපි ඉගෙන ගත්තා වමට හැරවීම කරන්න කියලා කියනවා. හැරෙ වමතර කියලා වමට හරවන්න එපා කියලා. දැක්කද මේ දේවලු දැනගන්න ඕන. ඒකෙන්ම ගෙස් කරන්නත් බෑ. තුන්වෙනි එක ඕසිප් මීතෝ අපේසෝ චාහේ චොනල් හල්සු ඔප්සම් නිදා. චාහේ චොනල් හල්සු ඔප්සම් නිදා වමට යන්න බැලුවන්න. මේ එස්එම් නිදායි ඔප්සම් නිදායි වෙනස දැනගත්තා නම් මේ ප්‍රශ්නට නිවැරදි පිළිතුර හොයන්න පුළුවන්. අර ක්‍රමයට තියෙනවට පොඩි හරි දැනුමක් තියෙන්න ඕන මේක. එතකොට පුළුවන් වෙලාව අරගෙන කරන්න. ඉතින් සාමාන්‍යයෙන් වෙලාව මදි වෙනවා එහෙම හිතේ තියෙන කිව්ව නිසා මේ ප්‍රශ්න වේගෙන් කරන්න හුරු වෙන තරමට වාට විභාගෙද ලේසි. දැන් ගැළපෙන තුන්වෙනි පිළිතුර හතරවෙනි එකේදී කියලා තියෙනවා මීටර 50ක් කම්පංගේ චදුංචාර. කම්පංගේ කියලා කියන්නේ මේ කම්පං සීමාව. කම්පංගේ චදුංචාර සෙවුමියන් අන්තිම නිදාගෙන මීටර 50ක් ඇතුළත තියෙන ඉඩ ප්‍රමාණය වාහන නැවැත්වීම තහන. සෙවුමියන් අන්තිම නිදා නවත්තන එක කරන්න බලන්න. නම් ගැලපෙන්නේ 20 වෙනි ප්‍රශ්නෙට. මොකද්ද තුන්වෙනි පිළිතුර? හොඳයි නේද, අද ප්‍රශ්න කොටස පැහැදිලි කර දෙ ටිකක් වෙලා ගියා. ඉතින් මේ ප්‍රශ්න පිළිබඳව මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඕනම වෙලාවක කතා කරන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ප්‍රශ්න පත්‍ර තව ඉදිරිපත් කරන්න. මේ වගේම ඉල්ලීමක් කරලා තිබ්බා යාළු, පොඩි ඉල්ලීමක් කරනවා කියලා මම කමෙන්ට් එක පොඩ්ඩක් කියවන්න. මේකේ දාලා තිබ්බේ පුළුවන් නම් ඔය ප්‍රස්තාර ප්‍රශ්න ටිකක් කරන්න කියලා. මේ ඉල්ලීමක් තියෙනවා. ප්‍රශ්න පත්‍ර වලට එන ප්‍රස්තාර ගැටලු ටික කතා කරන්න පුළුවන්. ඒක ලොකු උදව්වක්. හොඳයි, මම ඉක්මනින් මේ වීඩියෝ එක හදලා ඔයාලට දාන්න. දැනට මේ ටික බලාගෙන යන මේකේ අඩුපාඩු මොනවද තියෙනවා පැහැදිලි කරන්න. ඒකේ මට වැරදිලා තිබ්බ වචනයක් ඔය හැරි තිබුණා නම් මම සර්ච් කරන්න කිව්ව වචනත් පුළුවන් සර්ච් කරලා ඒවා අනිත් අයට පොඩ්ඩක් බලන්න උදව්වක් වෙන්න. ඒක පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඊට අමතරව ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒ ගැන කතා කරමු අපි. කමෙන්ට් එකක් දාන්න. ඉක්මනට මේ වගේ වීඩියෝ එකකින් නැවත අපි හමු. හොඳයි නේද, හැම දිනකටම සුබ දවසක්. හොඳට වැඩ ටික කරගෙන යන්න එක්සෑම් එක ළඟ එන නිසා.